මේෂ ලග්නයේ උපන් ඔබට අද දිනය තුල ඉඩකඩම් සම්බන්ධ කටයුතු වලින් ලාභ ලැබෙන දවසක්. අධ්‍යාපන කටයුතු වල වෙනදාට වඩා ප්‍රගතියක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔබගේ උදරයේ පහළ අසනීපගත් තත්ත්වයන් මතුවීමට ඉඩකඩ පවතිනවා. අද දවස තුල හැකියාව වර්ධනය කරගෙන දෛනික කටයුතු සාර්ථක කරගන්නා වූ දවසක්. රැකියා ස්ථානයේ උසස් වීම වලට හා වැටුප් වර්ධක වලට ඔබට වාසනාව තිබෙනවා. උසස් අය අතර ඔබ ප්‍රශංසාවට ලක් වෙනා වගේම සේවකයන් සමග ඔබ ඉතාමත්ම සහයෝගයෙන් කටයුතු කරන දවසක්. ඔබට පුළුවන් කමක් තිබෙනවා නම් කැකුළු සහල් වලින් තනෝ කිරිබතක් දන් දෙන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණයේ රතු පැහැය ජය අංක 9. වෘෂභ ලග්නයේ උපන් ඔබට අද දිනය තුල බැංකු කටයුතු හා ආයෝජන කටයුතු වලදී දෙවරක් සිතා බලා කටයුතු කරන්න. විශේෂයෙන්ම ඔබට යම් යම් අලාභ සිදු වෙන්න පුළුවන්. හවුල් ව්‍යාපාර ආදියට අද දිනේ තරම්ම සුබදායක වෙන්නේ නැහැ. හවුල් කරුවන් අතර යම් මතභේද තත්ත්වයන් හට ගන්න පුළුවන්. අධ්‍යාපන කටයුතු සඳහා කැප කිරීමේ තරමට ප්‍රතිඵල ලබා ගැනීමේ යම් අපහසුකම් පෙනෙන්නට තිබෙනවා. ධන හිස් ආබාධ ආදී මතු කරනා වගේම සහෝදරයෙකුගේ කාර්යයක් සඳහා වැඩි මැදිහත් වීමක් ඔබෙන් අද දවස තුල පෙනෙන්නට තිබෙනවා. පැරණි ඉඩකඩම් සම්බන්ධයෙන් කාලය ශ්‍රමය ධනය වැය කිරීම පවා අද දවස තුල ඔබට නිකරුණේ සිදු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට පුළුවන් කමක් තිබෙනවා නම් අද දින තුල බණ පොතක් පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය නිල් පැහැය ජය අංකය අංක 5. මිතුන ලග්නයේ උපන් ඔබට අද දවස තුල රැකියා අපේක්ෂාවෙන් සිටි අයට බලාපොරොත්තු සාර්ථක කරගන්න පුළුවන්. ආදර සම්බන්ධතා ඇති වෙනවා වගේම නඩු හබාදීෙන් පාඩු සිදුවීමට හැකියාව තිබෙන නිසා ඒ ගැන කල්පනාකාරීව කටයුතු කරන්න. අනවශ්‍ය වියදම් තරමක් ඉහළ යන්න පුළුවන්. ගෙදර දොර අලුත් වැඩියාවන් සඳහා වියදම් පාර්ශ්වය වැඩි වෙනවා වගේම ඔබගේ විවාහ පාර්ශ්වයෙන් යම් අසනීප ගති මතු වෙන්න පුළුවන්. කෙටි ගමන් බිමන් කිහිපයක් ඔබට ඒ දේවි සවස් භාගය වන විට. ඒ වගේම තමයි අධ්‍යාපන කටයුතු වල නිරත වන දූ දරුවන්ට එම කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ඔබට අද දවස තුල කලා කුසලතාවයන් වර්ධනය කරන සුබදායක දිනයක්. ඔබට පුළුවන් කමක් තිබෙනව නම් වියලි ආහාර හා තෙල් සහිත ආහාර දුප්පත් අයෙකුට පරිත්‍යාග කරන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණයේ කොළ පැහැය ජය අංකය අංක 5. කටක ලග්නයේ උපන් ඔබට අද දිනය තුල ආදර සම්බන්ධතාවලට සුබදායක දිනයක්. වැඩිහිටි ආශිර්වාදය ලබා ගන්න පුළුවන් වගේම අසල්වැසියෙකු සමග ගැටුමක් ඇති කරන බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි කල්පනාකාරීව කටයුතු කරන්න. අද දවස තුල ඔබට රැකියාවෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි පපු ආශ්‍රිත රෝග තත්ත්වයන් ගැන කල්පනාකාරීව කටයුතු කරන්න. විවාහක ඔබගේ කටයුතු වලට අද දවස තුල විවාහ පාර්ශවයේ වැඩි සහයක් ලැබෙන දවසක්. ඔබගේ පිය පාර්ශවයේ ඥාතියෙකු පිළිබඳ අසුබදායක ආරංචියක් අද දවස තුල ඔබට අසන්නට ලැබේවි. ඒ වගේම තමයි පුළුවන් කමක් තිබෙනව නම් අද දවස අලුයම අවදි වී කිසිවක් පානය නොකර සූර්යා දෙසට ජලය ඉසින්න පුළුවන් නම් ඉතාමත්ම සුබයි. ජය වර්ණය ක්‍රීම් පැහැය ජය අංකය අංක 2. සිංහ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල මව්පස ඥාතියෙකුගේ හමුවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අධ්‍යාපන කටයුතු වලදී වෙනදාට වඩා කාර්යක්ෂම බවකින් කටයුතු කරනා වගේම යුග ජීවිතය තුල සම්බන්ධතාවලට යම් ගැටලු ඇතිවීමට ඉඩකඩ පවතිනවා. ජලය ආශ්‍රිත කටයුතු වල නිරත වන අයට අද දින ඊතරම්ම සුබදායක දිනයක් නොවන බව තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඔබගේ පෞරුෂත්වයට හානි කර වීමට හැකි අද දවස තුල බොහෝ බොහෝ දේ සිදු වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන කල්පනාකාරී කටයුතු කරන්න. විශේෂයෙන්ම ඉක්මන් තීන්දුව తీරන ගැනීම නොකල යුතුයම දවසක්. අද දවස තුල ඔබගේ නිවසේ කටයුතු වලට වැඩි කාලයක් ශ්‍රමයත් ධනයත් වැය කරන්නා වූ බවක් පෙනෙන්නට තිබෙනවා. ඔබට පුළුවන් කමක් තිබෙනවා නම් කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය වර්ග පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණයේ රතු පැහැය ජය අංකය අංක 1. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල වෛද්‍ය සහ හෙද සේවයේ නියුතු අයට තරමක් කාර්යබහුලත්වය වැඩි වෙන්න පුළුවන්. පවුලේ සම්බන්ධතාවලට ගැටලු ඇති වෙනවා වගේම ඥාති හිතවතින් හෝ අසල්වාසීන් නිසා මනසේ ව්‍යාකූලතාවයන් හටගනීවි.
දරුඵල අපේක්ෂාවෙන් සිටින අයට අසුබදායක ආරංචි ඇසීමට ලැබේවි. ඒ වගේම තමයි නව සොයා ගැනීම් නිර්මාණ ආදී සිදු කිරීමට අද දිනය ඉතාමත්ම සුබදායකයි. විශේෂයෙන්ම කාර්මිකාංශයේ රැකියාවල නිරත වයගේ ආදායම් වර්ධනය කරනෝ වගේම පිය පාර්ශවයේ ඥාතියෙකුට තරමක් අපලදායක දිනයක්. ඔබට පුළුවන් කමක් තිබෙනවා නම් ඉර බැසීමට විනාඩි 45කට පෙර දුගීන්ට යම් පරිත්‍යාගයක් කරන්න පුළුවන් නම් ඉතාමත්ම සුබයි. ජය වර්ණය කොළ පැහැය ජය අංකය අංක 5. තුලා ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල ඔබගේ කටයුත්තකට පිරිසකගේ ප්‍රශංසාවට ලක් වේවි. ඒ වගේම තමයි සහෝදරයෙකුගේ කාර්යයකට මැදිහත් වීමට ඔබට සිදු වෙනෝ වගේම නව සම්බන්ධතා කිහිපයක් ගොඩනැගේවි. දුර බැහැර ගමන් කිහිපයක් යෙදෙනෝ වගේම බොහෝ විට ඔබගේ කාලය ශ්‍රමය මෙන්ම ධනය වැය කරන කිසි තේරුමක් නැති ගමන් බිමනක් වෙන්න පුළුවන්. අධ්‍යාපන කටයුතු වලදී තරමක් අලස බවක් හා නිද්‍රාශීලී බවක් නැත්නම් යම් කම්මැලි බවක් පෙනෙන්නට තිබෙනවා. දූ දරුවන්ට අසනීපාදී ඇතිකරවන දිනයක් නිසා ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. මංගල යෝජනාවලට සුබදායක දිනයක්. ඒ වගේම තමයි ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් එළඟි තෙල් හා මුදවාපු කිරි පරිත්‍යාග කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය නිල් පැහැය ජය අංකය අංක 6. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල හවුල් ව්‍යාපාර ආදියෙන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. නව ව්‍යාපාර අවස්ථාවන් ඔබට හිමි වෙනවා වගේම ඔබගේ විවාහ ජීවිතය තුල සම්බන්ධතාවල ආවේගශීලීභාවය නිසා යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. මනස හා හිතේ සතුට රැක ගැනීමට යම් ප්‍රයත්නයක් ඔබට දැරීමට සිදු වේවි. ඒ වගේම තමයි පොත්පත් ලිපි ලේඛන කටයුතු වලින් යම් යම් අලාභයන් සිදු වෙන පුළුවන්. විශේෂයෙන්ම ඔබ එවැනි රැකියාවක නිරත වන අයෙක් නම් ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. හිසේ වේදනා ආදිය ඇති කරනවා වගේම දෛනික කටයුතු වල උද්‍යෝගිමත් බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම ඔබ කරන කටයුතු වලින් වෙනදාට වඩා ප්‍රතිඵල සවස් භාගය වන විට ලබා ගන්න පුළුවන්. ඔබට පුළුවන් කමක් තිබෙනවා නම් අද දවස තුල වැඩි ප්‍රමාණයක් රන් ආභරණ පැළඳ දවසේ වැඩ කටයුතු වලට සහභාගී වෙන්න ඉතාමත්ම සුබදායක වේවි. ජය වර්ණයේ රතු පැහැය ජය අංකය අංක 9. ධනු ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල ඔබට පැමිණෙන සතුරු කරදර ආදිය ඔබෙන් ඉවත්ව යන දිනයක්. මව් පාර්ශවයේ කටයුත්තකට වැඩි කාලයක් ගත කරනෝ වගේම උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වන අයට එම කටයුතු සාර්ථක කරගැනීමේ හැකියාව පවතිනවා. කුෂිකාර්මික කටයුතු වලින් ලාභ ඉපයන්න පුළුවන් වගේම උදරය ආශ්‍රිත අසනීපතා වලින් තරමක් ප්‍රවේශම් සහගතව කටයුතු කරන්න. ඔබගේ විවාහ දිවිය තුල පවතින සම්බන්ධතාවල සුහදත්වය ඈත් කරන දිනයක්. ඔබගේ විවාහ පාර්ශවයේ සමග වචන හුවමාරු ඇතිවීමට ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමයි ඥාති සහෝදරයෙකුගේ කටයුත්තක් නිසා මනසේ යම් ව්‍යාකූල ගති තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඔබට අද දවස තුල පුළුවන්කමක් තිබෙනවා නම් තිර පහක පහනක් දැල්වා ලක්ෂ්මී මෑණියන්ට පුද සත්කාර කරන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණයේ රන්වන් පැහැය ජය අංකය අංක 3. මකර ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වන දූ දරුවන්ට අවශ්‍ය උපකාර සෑම අතින් ලැබේවි. ධනය සම්බන්ධ පිළිබඳව ගැටලු නම් තරමක් වැඩි වෙන්න පුළුවන්. හවුල් ව්‍යාපාර ආදීන් බලාපොරොත්තු ලාභ ලැබීම තරමක් අපහසුයි. ධන හිසේ හෝ යටිපැතුල් ආශ්‍රිත වේදනාකාරී තත්වයන් නැති වේවි. සහෝදරයෙකුට තරමක් අපලදායක දිනයක්. ඒ වගේම තමයි නිවසේ අලුත් වැඩියා කටයුතු කිහිපයක් පිළිබඳව සාකච්ඡා ඇතිවෙන්නා වූ දිනය. ඒ වගේම ඔබට පැමිණෙන සතුරු කරදර වලට කෙලින් මුහුණ දීමේ නොබියව මුහුණ දීමේ හැකියාවක් අද දවස තුල පවතිනවා. ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් අද දිනය තුල කුරුල්ලන්ට ආහාර ද්‍රව්‍ය පිරිනමා දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය නිල් පැහැය ජය අංකය අංක 8. කුම්භ ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල මිතුරු සම්බන්ධතා නිසා යම් යම් හානි සිදුවීම් සිදු වෙන්න පුළුවන්. පවුලේ ඥාතීන් වෙනුවෙන් පුණ්‍යමය කටයුත්තක් සඳහා ඔබට ආරාධනාවක් ලැබේවි. මතක ශක්තිය වැඩි කරනෝ වගේම ඔබ සතු වටිනා දේ අස්ථානගත වීමට ඉඩකඩ තිබෙන නිසා ඒ ගැන කල්පනාකාරීව කටයුතු කරන්න. පැරණි දේ පිළිබඳ මතකයන් අවදි වේවි. නැත්නම් පැරණි භාණ්ඩ කීපයක් නිවසට මිලදී ගැනීමට හෝ ඔබට හැකියාවක් ලැබෙනවා. සහෝදරයන් සමග යම් මතභේද ඇති වෙන දවසක් ලෙස තමයි පෙනෙන්නට තිබෙන්නේ. ආර්ථික සැලසුම් සඳහා ඉතාමත්ම සුබදායක දිනයක්.
හෘද ආබාධ පිළිබඳව යම් රෝග තත්වයන් තිබෙනායක නම් ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. ඔබට පුළුවන්කමක් තිබෙනව නම් ධාන්‍ය ආහාර හෝ තෙල් සහිත ආහාර දන් දී දවසේ වැඩ කටයුතු වරඹන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය නිල් පැහැය ජය අංකය අංක 6. මීන ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල ඔබගේ පවුලේ කටයුතු වලට ඉතාමත්ම සුබදායකයි. සහෝදරයෙකුගේ කටයුත්තක් වෙනුවෙන් කාලයත් ශ්‍රමයත් වැය කරනවා වගේම රැකියා කරන ස්ථානය ගැටලු සහගත තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්. නිවසට අමුත්තන් පිරිසක් පැමිණෙනවා වගේම ප්‍රිය සංభాෂණයකට සහභාගී වීමේ හැකියාව පවතිනවා. අද දවස තුල අදහස් ආකල්පැතිව ක්‍රියාත්මක වන දිනයක්. ඔබ පිරිසක් ඉදිරියේ ප්‍රධානීකු බවට පත්වේවි. ඉඩකඩම් ලාභ ලැබීම සඳහා අද දිනේ ඉතාමත්ම සුබදායක දිනයක්. ඒ වගේම තමයි තැන්පත් ධනය වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙන දිනයක් ලෙස පෙනෙන්නට තිබෙනවා. අද දවස තුල ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් මිදි සහ නැත්තම් මිදි යුෂ පරිත්‍යාග කරන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය රන්වන් පැහැය ජය අංකය අංක 3.